මයිකේ මෙතනින් පස්සේ තමයි අමාරුම කිලෝමීටර් 2. වගායියා පටන් ගත්ත ගමන යන්න. අම්මෝ දැන් පට්ට අමාරුයි මම පෙන්නන්න අපේ කට්ටියට කොහොම අමාරුයිද කියලා. වගායියයි තව කවුද? නංගි. අයියෝ වගායියා කො මාසිද? හතරේ නැවතිය කොහමද? අපි ආවා කඳු පුතුනේ එක් සංදිස්ථානයකට. පුතේ මෙන්න මෙහෙම තමා පුතේ කන්ද නගින කොට. මේ අපි ෂර්ට් ගලවලේමුද? පොඩි ෆන් එකකට වගේ. අම්මෝ සුමයිකු අයියාගල ගොඩේච්. ඒ කේ ඒ කියලා තමයි ලියලා තියෙන්නේ. මම හිතන්නේ පක්ක තියලා තමයි ලියලා තියෙන්නේ. ඉතින් එතනට යන්න තව කිලෝමීටරක් තියෙනවා. යමු අයියේ. යමු. පුතේ ඉන්න බෑ පුතේ අමාරුයි පුතේ. වගායියේ. යන්න බෑ වගායියේ උසයි කන්ද. හැබැයි අපි ආවා කොහොම හරි. අනේ පුතේ අපේ අනික් කෙනෙක් ටිකේන පල්ලෙහැ මම පේනන්න කොහොමද එන්නේ කියලා. දැන් අපි කන්ද නගින හිමිට හිමිට හැරමිටි ගහ නගින්න තියෙන්නේ. මම ගාන ඉස්සා පෙන්නන්න කොහොමද කියලා. ඔයගලන්ට පේනවා ඇති මේ කොච්චර ලස්සනයිද කියලා. අපි දුෂ්කර ගමනක් යන්නේ. එනට හරිම ලස්සනයි මේ ගමන. පළවෙනි කිලෝමීටර් භාගයට ආවා. සංදිස්ථානෙට ආවා. තවත් කිලෝමීටර් 6ක් යන්න තියෙන හැබැයි නේ. This is Elvis, our guide. How long now? 5 years? 6 years? No. I think almost 2 years. 2 years? Yeah. Then අපි පළවෙනි කිලෝමීටර් භාග ඉවර කළා. තවත් උඩට යන ගමන් ඉන්නේ. අපේ අයියලා ටික පෙන්නන්න මම මෙහෙම යන විදිය. අපේ ක්ලයිම්බර්ස්ලා සෙට් එක. පතනියන්ස්ලා සෙට් එක යන විදිය බලන්න. පේනව නේද මහගිරි දඹවගේ යන්න තියෙන හැටි? ඒත් අපේ චැලෙන්ජර්ස්ලා බය නැහැ. බය නැහැ. බය නැහැ. තාඩිය දාලා තියෙන ටික ඉදිරියටම යනවා. ඉදිරියටම. ඉදිරියටම යව් හෙලෙන් ඉදිරියටම යව්. අපේ ශ්‍රී ලංකා දජේ රනින් බබලවන්න තමයි අපි මේ යන්නේ. කඳු මුදුනට ගිහිල්ලා ශ්‍රී ලංකා දජේ අපි ඒ කඳු මුදුනේ ප්‍රදර්ශනය කරනවා. ඒක තමයි ලාංකිකයෙක් විදිහට අපිට කරන්න පුළුවන් එකම දේ. ලොකුම දේ. ඉතින් වගායියත් එනවා මාත් එක්ක. ඔයාලා පේනවද? ඕගොල්ලොත් මේ අත්දැකීම ගන්න. TV එකෙන් බලලා හරි කමන්නේ. මේ කන්ද යන්නේ මෙහෙමයි කියන එක. මොකද මෙතනට එන එක ලේසි නෑ. මාස 6කට කලින් ලෑස්ති වෙන්න ඕනේ මෙතනට එන්න. හරි අමාරුයි ෂොට් එකක් ගන්නත්. දවසකට 180යි යන්නේ සුමේදා කිව්වා කලින්. ඉතින් මේ වගේ තැනකට එන එක ටිකක් අමාරුයි. දැන් මේ වගේ පඩිපෙළවල් තියෙනවා. ඉස්සරට යන පඩිපෙළවලුත් නැති වෙනවා. ඔයගොල්ලෝ පේනද මේ අඳුරු গুপ্ত ස්වභාවය? මේක තමයි මෙතන තියෙන්නේ. අඳුරුයි গুপ্তයි. කොහොමද කන්ද? කන්දේ සැප. කන්දේ සැප කියන්නේ මෙන්න මේවට. යමු ඉතින්. දැන් අනව මහා කන්දක් තරණය කරනවා අපේ සෙට් එක. ඈ එක්සයිස් මීටර් ගැලවිලා තියෙන්නේ හැම එකෙම. මම පේනන පොඩ ඉස්සරහ කොහොමද කට්ටියගේ ෆන් එක කියලා. කොහොමද ආතල් එක පේනව නේද? අපා මහා කන්ද නම් තරණය කළා. තව කිලෝමීටරයක් තියෙනවා. යමු ඉතින්. කැලේ මැද්ද මේක ඉතින් ආතල් එක නේ. මේ ෆන් එක නේ ආවේ අපි. මේක දන්නේ නෑ. ඔව්. කමු. ඔයගලන්ට මම මේ පෙන්වන්නේ මේ ගමන. ඇත්තට මේ වීඩියෝ ඔයගොල්ලෝ බැලුවොත් 4K ස්ක්‍රීන් එක බලන්න ඕන ටිකක් ලොකු ස්ක්‍රීන් එක. ඕගොල්ලන්ට මේ ගමන ගියා වගේ තේරෙයි. ඒතර මෙතන සවුන්ඩ් එකම හරි නිෂ්කලංකයි නේ. අපේ සද්ද විතරයි ඉන්නේ හරිම නිෂ්කලංකයි. গুপ্ত බවක් දැනෙනවා. අඳුරුයි গুপ্তයි. ඔන්න අපි ආවා පළවෙනි කිලෝමීටර කනෝ ගාවට ආවා.
පලක් තව කිලෝමීටර් 5ක් යන්න තියෙනවා. ඉතින් අපිට පොඩ්ඩක් මහන්සි. මෙන්න කිනබාරු කිනබාරු ලේනෙක් ඉන්නව මෙතන. මො ටින්ටි ලේනෙක්. ෆන් එකක් ගන්න එන්නේ කොල්ලා. මම ඉතින් කැම දෙනවා ඉතින් මිනිස්සු. අපි දැන් ඉන්නේ මෙන්න මෙතන. කණ්ඩිස්. මෙන්න මෙතන ඉන්නේ. ඉතින් අපිට තව යන්න තියෙනවා මේ. අම්මට සිරි කොහම උසක්ද යන්න තියෙන්නේ. කඳු මුදුනේ යන්න තියෙන ටික පේනව නේද? මේ පේනව නේද? ලේනා. හා හා. ලේනෝ ලේනෝ මගේ ලේනෝ කොහමද ලේනෝ? ගමනේ කිලෝමීටර් 1ක් මාරක් අපි දැන් ආවා. බාහන මේකේ ලස්සන මේ গুপ্ত බව උගන තේරෙනවද? බාහන කොච්චර ලස්සනයිද කියලා. මේ උඩට බැලුවොත් මාරම ලස්සනක් තමයි තියෙන්නේ. ඉතින් අපිත් එක්කම යමු උඩට. අපේ මේ ගමනේ කොහමද උගන පේනවද මේ මීදුම වැටලා තියෙන ලස්සන මේ කඳු ගස් අතරේ මීදුමේදී මාරම ලස්සනයි. උගන පම් පේනනම් මේ උස ස්ථානේ කොහොමද කියලාද? පේනවද? යන්න තියෙන තැන ලස්සන පට්ට ලස්සනයි. ඒත් මහන්සි. දෙවනි කිලෝමීටර් 90 ගාවට ආවා. අවට සිරිය මේ වගේ තමයි තියෙන්නේ. මොන නවතැන් පොලක් තියෙනවා මෙතන. සුමිත මොකද ගමනේ? වාඩි හිටිනද? ටිකක් මහන්සි දෙන්න. මොකද අපිට මෙහෙම හයි ඇල්ටිටියුඩ් එක ලොකු ප්‍රැක්ටිස් එකක් කරේ නෑ. ඒක වෙන්න පුළුවන්. අයිත් එක අපේ බර සාමාන්‍යයෙන් කිලෝ 6ක් 7ක් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ප්‍රශ්නේ. අපි නෑ ඉස්සරහ යමු තවරිය. මේ දෙක වෙන්න බෑ. පොණ්ඩා කුබා. පොණ්ඩා කුබා. මෑ ලැට් එකට ගිහලා. හරි. 1 minute 1 minute. ඔකේ මිතුරුනි අපි ලස්සන තැනකට ආවා මෙතන. මොකද මම මේ පේනනම් මේ වටෙන් මොන වගේ ලස්සනයිද කියලා. ලස්සන කොල්ල ටිකුත් ඉන්නවා. මීදුම ගලාගෙන එනවා. ඉතින් මම පොඩ වටේ පොඩ පේනනවා ඔයගලන්ට. අපි මේ කොල්ල සෙට් එක මෙහෙම ඉන්නේ. මේ වටේ බැලුවාම බලන්න ලස්සන පාතාලයක් පේනවා මෙතන. තව පොඩ්ඩේ මගේ ඇක්ෂන් කැමරා එක සෙට් අප් වෙනවා කන්දෙන් පල්ලෙහාට. ලාවට එක බේරුණා. යා. ඉතින් අපි යමු මෙහෙම. දැන් උගන්ට පේනවද මෙතන? මෙතන විස්තර කළොත් මොන වගේද කියලා මාල හුලඟක් එනවා මෙතනින්. මම හුලඟ කපොල්ලක් වගේ තියෙන්නේ. අපේ කස්ටේ ඉතින් නගිනව මේක. කොහමද යන්න ඕනේ අනිවාර්යෙන්. මේ ගමන ශ්‍රී ලංකා ජජය කිනබාරු කඳු මුදුනේ ලෙලද දෙවන්න තමයි අපේ මේ වෑයම. කිලෝමීටර් 1.5 කනුවකට ආවා. එන ගේමක් දීලා තව යන්න තියෙනවා. විශාල දුරක් යන්න තියෙනවා අපිට. දෙවනි කිලෝමීටර් කනුව දෙකේ කනුව ගාවට ආවා. තව අපිට යන්න තියෙනවා ගොඩක් දුර. ඔගොල්ලන් පෙන්නුවොත් මේ පැත්තට ගිහිල්ලා දැන් පාර තියෙන්නේ මෙහෙම. වගායිය මෙතන ඉන්නවා සමිට් එකට යන්න බලාගෙන. මෙන්න පාර. ඉතින් අපි 3 කිලෝමීටර් කනුවේදී ඉවෙන් හමු වෙමු. ඔන්න තව තිනෝ මහා ගිරි දුර්ගයක් යන්න. දැන් අපි මේ 3 කිලෝමීටර් කනුවට ළඟා වෙන ගමන් ඉන්නේ. කොහොමද පේනව නේද මිතුරනි යන්න තියෙන නෑ මහගිරි දඹ 3 කිලෝමීටර් කනුව තමයි මෙහෙම තියෙන්නේ. අපි තාම අපිට යන්න තියෙනවා විශාල උසක් යන්න තියෙනවා. කමන්නයි ඉතින් තව මේ කන්ද අපි නැගගෙන යමු. මොන දැන් ඉතින් අපි කිලෝමීටර් 3ක් නැගගෙන ආවා. මේකෙන් අද දවසේ අපේ ටාගට් එකෙන් භාගයක් අපි කම්ප්ලීට් කරලා තියෙනවා. තව භාගයක් තියෙනවා යන්න. ඉතින් යන්න යන්න ටිකක් අමාරුයි. මොකද මේ එලිවේෂන් එක වැඩි වෙන හින්දා ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඉතින් ටිකක් මහන්සි. තව මම කියන්නේ පැය 3ක්වත් ඇයි අපිට යන්න. පැයකට කිලෝමීටර් යන්නේ. පැයකට කිලෝමීටර් වේගේ. ඉතින් අපි යමු එහෙනම්. ෂෙල්ටර් එක ගාවට. මේකේ ෆොටෝ එක ගන්න නැද්ද?
වගේමොත් මේ කුක්කුයි ලිප්පිලා සීතල ඔගන්න පේනද වගායිය ඉන්න උස වගායිය තමා මෙතන ෆිට්ම ඩයල් එක මේ පේනන දිය බීලා බිපු ඩයල් දෙකක් ඉන්න මෙතන කන්දන කරන්න විදියක් නැහැ බීලා කිව්වා කට කැරනකක් කිව්වා අහන්නේ බොන්න එපා කියලා අහන්නේ නෑ එක්කද කමන්න යමු අමු යමු අයි යමු කිලෝමීටර් තුනෙන් පස්සේ තියෙන නැවතුම් පොලට ආවා සෙනග එතන අපි තීරණය කළා කවටියක් ඉස්සරහට ගිහිල්ලා නවතින පුළුවන් තැනකින් නවතිනවා කියලා ෂෙල්ටර් එකට යන්න බෑ ගොඩක් සෙනග ඉන්නවා ඕගොල්ලන්ට පේනවා ඇති කොහොම උසද්ද නගින්න තියෙන්නේ කියලා ඕගොල්ලන්ට කියන්න මිතුරනි සුපිරි තැනකට ඇවිල්ලා ඉන්නේ දැන් මීදුව මාර විදිහට තියෙන්නේ ඔකටම පෙන්නන කොහොමද කියලා එතන මෙන්න මේ තැන තමයි තැන දැන් මේ කන්ද පල්ලෙහා මේ අතරින් ඇති බලන්න මීදුම විතරයි ඔකට මම ගෙනියන්න මේ මීදුම අතරින් ෆට්ට සීතලකුත් තියෙනවා ඒ වගේම මාරම ගති මේ මීදුම අස්සෙන් යන එක ඕගොල්ලන්ට මේ අත්දැකීම ගන්න පුළුවන් නියම විදිහට මාරම ලස්සනයි ඈ පේනවා නේද ලස්සන මේ මීදු මතරින් යනකොට දැනෙන ෆීලින් එක මේ ෆීලින් එක ඔයගලන්ට දෙන්න ඕනේ නේද තාම මම පෙන්නන්නේ මේ වීඩියෝ එකේ දැන් කන්ද යන අතරදී වැස්සක් ආවා. ඉතින් අපි වැස්සට රේන්කෝට් දාගෙන දැන් යන්නේ. තව යන්න තියෙනවා කිලෝමීටර් 2ක් තව යන්න තියෙනවා. කිලෝමීටර් 4ට දැන් අපි ආසන්න වෙලා ඉන්නේ. ඉතින් මම තමයි ගමන. යමු ඉස්සරහට. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න අපි සිටිසන් අයියා යන විදිය. සිටිසන් අයියා කිලෝමීටර් 4 කොහෙද කිය කිය බලබල ඉන්නේ. හතර දැක්කේ නෑ මේ අපි සිටිසන් අයියා මහන්සිද මහන්සි හතරේ නවතින කොහමද හතරෙන් රෙස්ට් එකක් ගමු හරි මිදුරණි ධාරාණි පාරද වර්ෂාවක් කැඩෙනවා ඔකන් මම මේ පෙන්නන්න මේ වටෙන් මේ පේනවා ඇති අපි මේ ඇවිල්ලා තින්නේ 4 කිලෝමීටර් 4 ස්ථානෙට මෙතනින් පස්සේ අපිට තියෙනවා යන්න මෙතනින් තමයි අමාරුම හයික් එක මෙතනින් පස්සේ තමයි අමාරුම කිලෝමීටර් 2 තනිකර කන්ද තියෙන්නේ ඉතින් අපේ කට්ටිය දැන් රෙඩි වෙනවා මෙතන මම පේනනම් රෙඩි වෙන හැටි කොහොමද කියලා දැන් ඔන්න ඔන්න ඔකන පේනදි සුම්මයිය දාගත්තා shopping bag එකක් මලා දාගත්තා ඊළඟට අපේ වගා අයියා එයාගේ අලුතෙන් ගත්ත රේන්කෝට් එක දාගන්නවා ඊළඟට අපේ සිටිසන් අයියා දාගත්ත රේන්කෝට් එක අවුලන්නේ අයියලා සෙට් එක එකතු වෙලා කොහමරි ගමන යන්න ට්‍රයි කරන්නේ මෙහෙම තමයි දැන් ලෑස්ති වෙන්නේ ඊට අමතරව දැන් මේ ස්ථානය මොකද පේනවාද කොහොමද crowded එක කොහොමද කියලා තේහෙම බොන්න පුළුවන් මෙතන සෙනග පොඩ්ඩක් ඉන්නවා ඉතින් අපි පොඩ්ඩක් අනික දැන් මෙතනින් පොඩ්ඩක් යන්න පොඩ්ඩක් සෙනග queue එක වැඩි නමුත් අපි මෙතනින් දැන් යන්න ඕනේ වගායියා පටන් ගත්ත ගමන යන්න වගායියා ගමනේයි බලමු වගායියා ගමන කොච්චර දුරට ගිහිලා ඉඳීද කියලා අපිත් පටන් ගන්නවද
එනං මේ ගමන මෙච්චරලා හිටපු ඉඳා ඉදුරු ටිකත් බලමු මෙහෙමම. එනං යමු අපි උඩට. ඔන්න පුතේ කන්ද මේක අමාරුම හරියක්. අන්තිම කිලෝමීටර් 5යි කියන්නේ. බුදු ගේමක් දෙන්නව යන්න. දැන් ඔයගලට පේනව නේද? මේ කන්ද නගින ආව වගේ නෙමේ. ආතල්ලේ කොහොමද කියලා ඔයගල පේනද මගේ පිටිපස්සේ? කන්දේ මුදුලින්ද පල්ලෙහාට බහිනේම. ආය ෆුල් නොකවුට්ලා තියෙන්නේ. අම්මෝ. පේනව නේද? ආතල් එක යන්න තියෙන උස තව හිතා ගන්න බෑ. ඒත් අපි යනවා. දැන් අපි කිලෝමීටර් 5ට කිට් වෙලා තියෙන්නේ. තව කිලෝමීටර් 1මාරක් යන්න තියෙන්නේ. ඒකත් කොහොමද අපි යනවා? එහෙම ගිහිල්ලා තමයි අපි ගමන ජය ගන්න. ඔකර පේනද මෙතන එන සෙට් එක කොච්චර අමාරුද එන්න කියලා. ඉතින් ඔහොම තමයි මේ ගමන. කිනපාරු ගමනේ අමාරු හරියෙන්ට පොඩ්ඩක් මෙහාට චුට්ටක් ඇවිල්ලා තියෙන්නේ. අමාරු හරිය දැන් පහු කරන් තියෙන්නේ. දැන් ඇත්තටම කියනවනම් මෙතන පොඩි ගිමන් හරින අපි නැවතුණා. අපි ඔයගොල්ලන් පේනවා ඉතින් මේ අපි පැත්තෙන් අර සෙට් එක හොඳට ගිමන් හරිනවා. ඊට අමතරව මෙතනින් අපේ ඉන්න සිටිසන් අයියා, සිටිසන් අයියත් ගිමන් හරිනවා. ඉතින් වතුර ටික පුරවගෙන ආපහු කඳුරට යන්න තමයි ප්ලෑන් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති සුම් අයියයි, වගා අයියයි, සිටිසන් අයියයි මෙතන. කොහොමද වතුර ඉන්නේ? මට නමක් නැහැ. පියල් මල්ලි. අම්මෝ දැන් පට්ට අමාරුයි. මම පෙන්නන්න අපේ කට්ටියට කොහොම අමාරුයිද කියලා. මෙතන ඉන්නවා මොටිවේෂන් අපච්චි, මෙතන ඉන්නවා වගා අයියා. දැන් ඔගොලෝ හිතන්න මෙහෙම දැක්කම මොටිවේෂන් එක කොහොම මොටිවේෂන් එක කොහොමද බලන්න. මෙන්න මේක දකින්න. අම්මෝ මේක නම් මොටිවේෂන් එක කොහොනේ අයියේ. What is the motivation? motivation නැද නයි. මේ නංගිරත් මේ හරි අමාරු වෙන කන්ද නැග ගන්න. motivation අපච්චි. සිටිසන් අය ඇවිල්ලා අන්න කරුණාක හරි යන්න. ඔය බාන්න පොඩ උඩ යන්න බාන්න මට බලන්න. අම්මට හුඩු පවට මම කන්නේ පල්ල පෙළ නෑ කම්පේ වේදිලා. මේක නම් ඇත්තටම පට්ට අමාරු ගේමක්. තාස් ජනකයි මම වීඩියෝ එක කරන්න නෑ. දැන් මම වීඩියෝ එක නවත්තලා යනවා. අම්මෝ ඕගොල්ලන්ට පේනවා ඇති අපේ සිටිසන් අයියා කඳ නැගගෙන නැගගෙන එනවා. මෙහෙම අය නිකන් ආච්චි වැහුණා වගේ තමයි කඳ නගින්නේ. මෙතන මාර ගිරි දුර්ගයක් හෙලක්. මම මේ වටේ පෙන්නුවොත් එහෙම කිසිම දෙයක් පේන්නේ නැහැ. මොකද මීදුවෙන් වැහිලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති කොච්චර අමාරු මාර්ගයද අපි යන්නේ කියලා. මෙච්චර අමාරු නත් ශ්‍රී ලංකා නාමය මවුන්ට් කිනබාරු කන්ද උඩ තියන්න අපි යනවා. අපේ එකම සිටිසන් අයියා යනවා ඉස්සරහෙන්. සිටිසන් අයියයි, වගා අයියයි, තව කවුද? නංගි. අයියෝ වගා අයියකෝ, පයියාගල සුම් අයියකෝ, පයියාගල ගුඩේජ්. කවුද? පයියාගල ගුඩේජ්. අයියා මේ කන්දට හිට ගන්න ලස්සන පොටක් ගහතයි. ඔන්න අපි ආවා කඳු මුදුනේ එක් සංදිස්ථානයකට. ඕගලන්ට පේනවා ඇති මොනවා පේන සුදු පාට විතරයි පේන්නේ. හැබැයි මාරම ගති ගමනක් මේක. ඕගලන්ට මම කියන්නේ එන්න කියලා. මම පේනවා අපි ඒ අතරේ අපේ යාළුවෝ ටික. යාළුවෝ ටික කියන්නේ අපේ නඩේ ගුරා ඒ කට්ටිය ඉන්නේ කොහොමද කියලා. ඔව් මෙන්න නඩේ ගුරා ෂොපිං බෑග් එක ගැලවුවා. මෙන්න මෙහෙම තමයි පුතේ. කන්ද නගිනකොට මේ අපි ෂර්ට් ගලවලෑමුද? පොඩි ෆන් එකකට වගේ. ඔන්න කන්ද මුදුනට ඇවිල්ලා මුදුනටම ඇවිල්ලා ඉන්නේ. සුමේදායි මොකද කියන් තියන්නේ? තව තියෙනවා අපිට කිලෝමීටරක් වගේ යන්න. ඉතින්
අප ස්ටිමේට ටයිම් එක තියන්නේ තුනා මාර වෙද්දි තමයි අප බේස් කෑම්ප් කර යන්න තින් තින් එක තමයි අප ස්ටිමේට් කරන්න තව පැක් වගේ ආවිනේ ඕ අපේ ස්පේස් මේ වේගෙත් එක්කලා ඕ ඊළඟට තව දෙයක් තියෙනවා මෙතන අපේ වග අයියා අපිට කෑම දෙනවා ඉතින් මම පෙන්නන්නම් කරන්නේ වග අයියා අපිට කෑම දෙන විදිහ ඉතින් මම කාලා බලලා දෙන්න ඕනේ ෂුවර් නෑනේ මෙන්න මෙතන ඉන්න වග අයියා මේ ඔය තුන්දර ඔන්න උතන යන ලස්සන එතන පොටක් ගහද නියමිට මොකද දෙන ඇක්ෂන් වීඩියෝ යේ කින බලු 1 2 3 කින වලු බේස් කැම්ප් එකට තව 1 කිලෝමීටරයි මම බැලුවා මොකද මං කියන්න ඕනේ නැත්නම් මට හිතා ගන්න බෑ 3 2 1 කින බලු බේස් කැම්ප් එකට තව 1 කිලෝමීටරයි තියෙන්නේ දැන් අපි ඉන්නේ මෙන්න මෙතන අපි එතන ඉඳන් මෙන්න මෙතනට යන්න ඕනේ දැයි අපි කොහෙද ඉන්නේ පොඩ්ඩක් විස්තරක් කිව්වොත් එහෙම දැන් අපි ඉන්නේ මේ විලෝසා කියන මේ හට් එක ගාව එතනින් තව ටිකක් යනවසු තියෙන අපේ 5 කිලෝමීටර් මාක් එක ඔව් ඊට පස්සේ තියෙනවා ඊළඟ අපේ නැවතුම් පොළ එතන තියෙන්නේ හරි අමුතු වචනයක් ඒක ටිකක් හරි අමාරුයි මේ ස්පෙල් කරන්න කොහොමද කියන්නේ P A K A කියලා තමයි ලියලා තියෙන්නේ මම හිතන්නේ පක්ක කියලා තමයි ලියලා තියෙන්නේ ඉතින් අපි ඊළඟට එතන පකෙන් නැවතුමු. පක කියන නැවතුමෙන් නැවතුමු. මිතුරනේ මේ තියෙන අපේ ඊළඟ ස්ටොප් එකේ යන්න එනකම මග තියෙන්නේ. දැන් අපි පකේ නැවතින්න තමයි යන්නේ. ඉතින් එතනට යන්න තව කිලෝමීටරක් තියෙනවා. කිලෝමීටර එක්කෝ මම කිලෝමීටර නේ මයින්නේ කිලෝමීටර දෙක. කිනබාල් කිලෝමීටර්ස් කියලා තියෙන්නේ 1.5 නේ. ඒ වගේ යන්න ඕනේ. අපි යමු ඉතින් පක පැත්තට. මිතුරනි, පේනව නේද ආතල් එක? මේ මේක අපිව රවට්ටගෙන ආව කිලෝමීටර් 5ක් යනවා කියලා අපි එකක් කිව්වා කිලෝමීටර් 5යි තියෙන්නේ කියලා. ඇත්තටම කිලෝමීටර් 5 නෙමෙයි කිලෝමීටර් 3 බර ගන්න. දැන් තමයි කිලෝමීටර් 7ක් ඇවිල්ලා. ඒත් මුන් කියලා කිලෝමීටර් 5යි ආවේ කියලා. තව තව කිලෝමීටර් එකක් ගන්න තියෙනවා. ඒක කිලෝමීටර් 2ක් විතර තව යන්නේ නැති අපිට. ඔය ආච්චිගේ මේකේ තමයි ඇත්තටම අපිට හම්බුනේ. එළයි මෙතන පරිසර වේදිකක් ඇවිල්ලා තියෙනවා. පයියාගල සුමේද අයියා ගොඩේජ්. පයියාගල ගොඩේජ් අය කියන මේක නකල්ස් වගේලු. හෝටන් ප්ලේස් වගේම කියලා තමයි කියන්නේ බලන්න මේ වගේ ගස් මේ වගේ හැදිච්ච. හෝටන් නම් තැන්න. හෝටන් කන්ද හැබැයි නේ. හෝටන් කන්ද. හයි. මේ ලස්සන හැබැයි නේ. ඔව්. ලස්සන. ඈ? ඔව්. අන්තිම මීටර් 700 බලන්න අපේ වගාය යනවා අන්තිම මීටර් 700 කන්ද මුදුනට යනවා අන්තිම මීටර් 700 තාව හැබැයි මේ අන්තිම මීටර් 700 කිලෝමීටර් දෙකක් විතර තියෙනවා කියලා අපි දන්නේ නැහැ හැබැයි මීටර් 700 කියලා තමයි කියන්නේ ඉතින් අපේ ගෑන් එක දැන් පොඩ්ඩක් හැක් වෙලා ඉන්නේ එනර්ජි එක අරගෙන කොහොම හරි ගමන යන්න ඕනේ. එහෙම නේද? එහෙම තමයි. අපි බලමු. ෆුල් එනර්ජි අරගෙන යන්නේ කොහොමද කියලා. අතරින් අපේ සිටිසන අය එතන පිටිපස්සේ. යමු. මීටර 700යි තව තියෙන්නේ. යමල්ලා. ඔන්න. අපි දැන් ටික ආසන්නට ලඟ වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවද? තව මේ හරි ක්ලියර්ද අවුවක් වැටිගෙන එනවා. මීදුව පහ වුණා. තව මීටර 600 කියලා තමයි තිබ්බේ. බලමු කියලා ඉස්සරහට. යමු අයියේ යමු පුතේ අමාරුයි පුතේ මෙවන නොපතන් එන්න පුතේ මේවා ටික බල්ලා සැනසියල්ලා පුතේ මේ කන්ද යනවා කියන්නේ පුතේ ලේසි නෑ පුතේ පුතාලට පේනෝ නේද අපි මේ පුතාල වෙනුවෙන් තමයි මේ දේවල් ඔක්කොම කරන්නේ පුතාල අපේ account එකට කීයේ කියලා දාන්න මේ වගේ දේවල් අපි අමාරුයි කරනවාට පුතේ පුතාල කරනවා නේද පුතේ හෑ මගේ පුතේ motivation අපච්චිට දානව නේද ඩොලරක දානව නේද පුතේ
පුතේ පේනවද පුතේ? අර කන්ද කොච්චර උසයිද කියලා පුතේ පේනවද? පුතේ යන්න බෑ පුතේ, දැන් නම් මෙතනින් එහාට. පුතේ ඉන්න බෑ පුතේ, අමාරුයි පුතේ. අපි මේ රැවටිල්ලකට අහු වෙලා කඳුරගෙන ආවා පුතේ. හරිම අමාරුයි පුතේ. හරි, වග අයියා තර පැත්තේ ඉන්නවා. මම පේනන වග අයියාව. වග අයියේ යන්න බෑ වග අයියේ, උසයි කන්ද. ගාච්චිගේ 500 තමයි. හම්මෝ හම්මෝ, ඔන්න කඳු නැගලා 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 කොහමද අන්තිමට ආව අපේ බේස් කැම්ප් එකට. බේස් කැම්ප් එකේ ටික ආගෙන පර නෑ මෙරයි. උස්ම ගන්න අමාරු ඇත්තට මිතුරනි. ඇත්ත කතාව කියනවනම් මේ උස්ම ගන්න බැරි සීන් එකක් මට දැනෙනවා. ඒ කියන්නේ මේ එලිවේෂන් එකේදී ඔක්සිජන් මදි ඇති. මට මේ මෙතන පරි 20ක් විතර යන්න තියෙන්නේ. ඒක ආගෙන හරිම කම්මැලි. හැබැයි අපි ආවා කොහොම හරි. අනේ පුතේ, අපේ අනික් කෙනෙක් කියනවා පල්ලෙහැන් මම පේනන්න උන් කොහොමද එන්නේ කියලා. ඔන්න අපේ සෙට් එක මෙන්න මේ පල්ලෙහැන් එනවා. සාම වැඩිය පේන්නේ නැහැ. බේස් කැම්ප් එක මෙතන තියෙනවා වග අයියා. මං හිතන්නේ රීච් කළා බේස් කැම්ප් එකට. ඉතින් මමත් දැන් යනවා කැම්ප් එක උඩදී කියන මොනවද වෙන්නේ කියලා. හම ඔන්න ඒ කොහොම හරි කළා ආවා බේස් කැම්ප් එකට. මම පේනන බේස් කැම්ප් එක මොන වගේද කියලා ඔකන්න මෙතනින් බලා ගන්න පුළුවන්. බේස් කැම්ප් එකට යමු. මහා වරුසාවක් වැඩුණා බේස් කැම්ප් එකට. එනකොට ඕකන පේනවා ඇති කොහොමද මේ මීදුමේ වැහිලා තියෙන්නේ කියලා. දැන් අපි ඩිනර් එක ගන්න යන්න ඕනේ. මම ඊට අමතරව දැන් පේනන්න මේ කාමර මොන වගේද තියෙන්නේ කියලා. දැන් අපි කාමර එක අතර ගියම බලමු. අයිය කොහොමද දැන් ඇඟට මාසණීපයක් තියෙන්නේ. කකුල් දෙක තියෙනවද නැද්ද කියලා. මෙන්න අපේ හොස්ටල් එක. අයියේ මොකද අයියේ වෙලා තියෙන්නේ? මහුලා. ඔන්න මේ තියෙන අපේ හොස්ටල් එක. ඉතින් මේක ඇඳන් තියෙනවා. මේක ඉඳ ගන්න තමයි තියෙන්නේ, නිදා ගන්න. ඉතින් මම පේනන්නේ ටික. හොස්ටල් එකට ආවම මේ වගේ තියෙන ඇඳා. මේ ඇඳන් ඔන්න ඉඳන් තියෙන වග අයියා වැඩිලා ෆුල් ආතල් එකේ. මෙතන වොෂ්රූම් තියෙනවා. මෙතන තියෙනවා මීල්ස් ටයිම් කොහොමද කියලා. ඩිනර් එක 7 වෙනකන් තියෙනවා. මෙතන තියෙනවා බ්‍රෙක්ෆාස්ට් 4 මාට. පටන් ගද්දි මෙයා බඩගෙන ඉන්න බෑ. මේ වගේ තියෙනවා වොෂ්රූම්. වොෂ්රූම් තියෙනවා මෙතන. උණු වතුර නැහැ කිව්වා. උණු වතුර නැති වෙන්න බෑ අනිවාර්යෙන්. උණු වතුර තියෙනවා මම දන්න විදිහට නะ. බලමු. මෙහෙම තමයි තියෙන්නේ. මෙතන ඉඳන් බැලුවාම මෙහෙම තමයි තියෙන්නේ. මම පේනවාද මේ කැම්ප් එක බේස් කැම්ප් එක කොහොමද තියෙන්නේ කියලා. අනකට පොඩ්ඩක් ඇතුළට යන්නම් දැන්. මෙහෙම තමයි තියෙන්නේ අපේ හොස්ටල් එක. ඉතින් මහ විශාල සබ පහසුකමක් නැහැ. ඇඳක් තියෙනවා. රෙස් කරන්න තියෙන නිදියගෙන. ආ වග අයිය බලන්න ගින්න හැටි. වැස්සක් වැඩෙනවා. ආරම වැස්සක් උගාන මෙතනින් බැලුවත් ඇහැකි. කොහොමද වහින්නේ කියලා කැම්ප් එකට. ඉතින් අපි දැන් යන්නේ ඩිනර් එක ගන්න. හතට ඩිනර් එක ඉවරයි. 4 මාට ඕපන් කරන අපි ඩිනර් එක ගන්න යනවා. දැන් ඇතුළට ගිහිල්ලා බලමු. ඩිනර් එකට තියෙන බුෆේ එක. දැන් ඔන්න අපි ආවා මෙතනට කන්න. මෙන්න මේ වගේ ඩිනර් එකක් තියෙනවා. ඔකනම් පෙන්නන් යන ඩිනර් එක මොන වගේද කියලා. ඔයාලා පේන ඇති කොහොමද මේකේ ඩිනර් බුෆේ එක. සෝරි. මේ වගේ බුෆේ එකක් තියෙන මේ බුෆේ එකේ කත හැකි ඇති වෙනකන් වැඩ පැලන කත හැකි අරගෙන. මෙහෙම මොකද මොකද කැම තියෙනවා මෙතන. සුපිරි කැම. දැන් ඕගොල්ලෝ මෙතන ආවොත් අපි ඩිනර් එක ගන්න ඕනේ. මොකද උදේ 2ට ආපහු කඳ නගින්න තියෙනවා. ඉතින් අපි 7ට 7 වෙදී ඩිනර් එක අරන් ඉවර කරන්න ඕනේ. 4 මාර දැන් 7 ඩිනර් එක තියෙනවා. ඉතින් මෙතන ඩිනර් එක ගන්න පුළුවන්. මොකටද
මෙතන තියෙනවා එක කෑම ජාති දකින්න ඇති වීඩියෝ එකේ මොනවද කියලා. ඔන්න මිතුරනේ අද පාන්දර 2යි අප්‍රේල් 8 පාන්දර 2යි උදේ කෑම කන්න තමයි ඇවිල්ලා ඉන්නේ කට්ටිය. දැන් මෙතන කෑම කාලා අපි දෙකම මාර වෙද්දී යන්න ඕනේ පාන්දර 2 මාට කන්න නැගින්න. මට කෑම කාලා යන්න ඕනේ. ඉතින් මෙතන අපේ සුම් අයියා, වගා අයියා, අපේ සිටිසන් අයියා රස කතා දිරු අපිට කියන්න විශ්සාර කියන්න. බ්‍රෙක්ෆස්ට් එක ගන්න මෙතන. අද බ්‍රෙක්ෆස්ට් එක පොඩි බ්‍රෙක්ෆස්ට් එකක් තියෙන්නේ. රයිට්, ඔන්න කොල්ල කට්ටිය පිටත් වෙන්න යන්නේ. හයිකර්ස් මොටරක් ගන්න උදේ පාන්දර. ඔන්න කොල්ල කට්ටිය පිටත් වෙන්න තමයි යන්නේ. ඔගන් පේනවා ඇති සෙට් එක දැන් රෙඩි වෙලා ඉන්නේ යන්න. දැන් මීටර 700ක් අපි යන්න ඕනේ කඹයක් අල්ලගෙන. අමාරු ගමනක්. බලමු ගිහිල්ලා නේ. ගිහලා බලමු. ඕකේ, we are ready. මෙතන දාම පිටත් වෙන්න තියෙන්නේ.